මහජන බැංකු සංශෝධන පනත් කරන බද දෙවනවනේ කියවීම සභාවේ කාර්ක සභාව පනත් කිටුම් පතේ තුන්වන වගන්තියට විපක්ෂයේ ඉදිරිපත් කළ සංශෝධනයට මුදල් අමාත්‍යවරයා එකඟ නොවීම හේතුවෙන් ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණා. එහිදී සංශෝධනයට විපක්ෂව ඡන්ද 72ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ ඡන්ද 37ක් පමණයි. මහජන බැංකු සංශෝධන පනත් කිටුම් පත තුන්වැනිවර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්නෝන කැමැත්තෙමි. ආබාධිත හමුදා සමාජිකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දී තිබියදී ඇතැමුන් එය දේශපාලනවාසි ලබා ගැනීමට යොදා ගන්නා බව අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා. මෙම ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද දිනේත් ප්‍රශ්න මතු කෙරුණා. ආබාධිත රණවිරුවන් මේ වන විට සත්‍යග්‍රහයක යෙදී සිටිනවා සතියකට වැඩි කාලයක්. ඔවුන් ඉතාමත් පීඩාවට පත් වෙලා තිබෙන බවත් අපි දන්නවා. වැස්සටත් අහු වෙලා මුදල් අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ කරුණ පිළිබඳව ඔවුන් දැනුවත් කරන්න. ඔබතුමන්ලාට රණවිරු ප්‍රශ්නය මතක් වෙන්න ඉස්සෙල්ලා අපි අපේ අවධානය මේ ගැන යොමු කරා. ඇත්ත වශයෙන්ම ඔය ආබාධිත රණවිරුවන් පිරිසක් මාතර ඇවිල්ලා මාව හම්බුණා දැන් මාසෙකමාරකට විතර ඉස්සෙල්ලා. ඒ අයට මං ඇහුම් කන්දුන්නයින් පස්සේ මට තේරුණා ඒ අයට සාධාරණ දුක් ගැනවිල්ලක් තියෙනවායි කියලා. මොකද දැන් තියෙන ක්‍රමේ යටතේ පූර්ණ ආබාධිතයෙක් වුණොත් විතරයි තමන්ගේ පදිය පෙන්ෂන් ගියයින් පස්සේ ජීවිතාන්තය දක්වා හම්බු වෙන්නේ. නමුත් අනිත් ආබාධිතයන් ඉන්නවා අර්ධ ඒ අයගේ ජීවිත කාලයත් නොපෙනුනට සමහර වෙලාවට අපි හිතනවට වඩා කෙටි. ඒතර අර්ධ ආබාධිත අයටත් පදියෙන් විශ්‍රාම ගියයින් පස්සේ ඉතුරු ජීවිත කාලයටත් විශ්‍රාම වැටුපට අමතරව පදියෙන් 75% ලබා දෙන්න කියන එකයි අපි යෝජනා කරලා තියෙන්නේ. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය දැන් යෝජනාව ඉවලා තියෙනවා. මේක විසඳලා තිබුණ ප්‍රශ්නයක්. තරා දේශපාලන කණ්ඩායමකට ආරංචි වුණා ආණ්ඩුව මේකට ඉතා යහපත් ප්‍රතිචාරයක් දක්වනවායි කියලා. ඒ නිසා ඒකට ඉස්සෙල්ලා පාරට බැහැලා දැන් කියන්න හදනවා ඔන්න ඕක අපි තමයි අරන්ඩුන්නේ කියලා. ඒ බොරුව. මම නම් හම්බු වෙන්නේ නැහැ. නමුත් ඒ අයගේ ඉල්ලීම අපි පොරොන්දු වෙච්ච පරිදි අපි බොමුදයි. මැතිවරණ සමයේදී රාජ්‍ය සේවයට බඳවා ගැනීම පිළිබඳ මතු කළ ප්‍රශ්නවලටද රජයෙන් පිළිතුරු ලබා දුන්නා. අමාත්‍යතුමා දන්නවද අද ඔබගේ අමාත්‍යංශෙන් සහ ජල සම්පාදන මණ්ඩලයේ 1000කට වැඩි අය ගෙන්නලා පත්වීම් දීම ආරම්භ කරලා තියෙනවා. ඒක නීති විරෝධී. What the honorable member says is totally wrong. These are all interviews that have been called much earlier. The election commissioner informs us we will take action. Nomination කරගන්න පස්සේ මම පුදුම වෙනවා අපේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා බෝධිසත්වෙක් වගේ මැරිලා ඉපදුන සතෙක් වගේ කතා කරන්නේ. මට මතකයි 2014 ජනාධිපතිවරණයේදී ජනවාරි මාසේ 7 වෙනිදා වෙනකොටත් රස්සාවල් දුන්නා. මැතිවරණ නීති අමුවේ උල්ලංඝනය කරා. අතීතයේ මේ රටේ ජනතාවට අමතක වෙලා නැහැ. අපේ ආණ්ඩුවෙන් අහිංසක කොල්ලෝ කෙල්ලන්ට රස්සාවල් දෙනවා. මැතිවරණ කොමසාරිස්තුමාට මේක යොමු කරන්න කියලා. ඒක යොමු කරමු.